අපේ ගමනේ තුන්වෙනි වීඩියෝ එක. අපි මුලින්ම ගියේ මාකිලියල්ලා බලන්න. ඊට පස්සේ අපි බැලුවා අත්තල්තොට ඇල්ල. අපි දැන් මේ යන්නේ කබරතොටල්ලා බලන්න. අපි යන් මෙතන ඉඳන් කොහොමත් අත්තල්තොට ඇල්ල ගාව ඉඳන් විනාඩි 10ක විතර දුරක් තමයි තියෙන්නේ කබරතොටල්ලාට. අපි කබරතොටල්ලා ගාවට ගිහිල්ලා බලමු ඊට ටික. යන් එනවා. හරි අපි දැන් කබරතොල දියල්ල ගාවට යන්න හදන්නේ. අපි වාහනෙන් එන්න පුළුවන් කොරෙම දොර ඇවිල්ලා දැන් වාහනේ මෙතන නතර කරලා ඉස්සරහට යමු. ඉස්සරහට ගිහින් බලමු. දියල්ල උඩේ නම් දියල්ල පල්ලාලට නන්නේ පල්ලාට
වැඩන්න දා පොඩි පාලවක් අතර ඉඳා වතුරුණා පොඩ මඩ රාඩ නාන යන්න බෑ දෙවින් දවස ගාවන අනිවාර්යෙන් නාන ගන්න පිස්සා හරි මාරු වඩක් නැහැ ඔබ ඉස්සෙල්ලා කිව්වාගේ මීට 20ක් විතර එනවා හරි අපි තවට එක ඉස්සරහට ගිහිල්ලා වැඩේ පිටේ ඇවිල්ලා බලමු අපි උදේ නම් දියල් තුනක් බැලුවා. මේක තමයි අපි අවසානට බලපු දියල්. කබරදොර ඇල්ල. හරිද මේකෙන් ගිහිල්ලා අපි දැන් ආව කොළඹට යන්න ඕනේ. හරිද? තවත් ලස්සන චාරිකාවක් එක දවසින් අපිට දියල් තුනක් බලා ගන්න පුළුවන් වුණා. ආපහු මේ වගේම හයිකේකින් හරි වෝටර්ෆෝල් හන්ටිංගෙන් හරි හම්බෙමු. එහෙනම් අපි ගියා. මේක තමයි අපේ ගමනේ දෙවනි වීඩියෝ එක. අපි මුලින්ම ඔයාලට ගෙනාව මාකලි ඇල්ලගෙන දැන් අපි යන්නේ අත්තල් තොට ඇල්ල බලන්න. අපි මාකලි ඇල්ලට ගිහිල්ලා දැන් ආපහු ඒ පාරේම ටික දොරක් ඇවිල්ලා හැරිලා පැලද පාර යනවා අත්තල් තොට ඇල්ල බලන්න. මාකලි ඇල්ල ඉඳන් අත්තල් තොට ඇල්ලට තියෙන කොමාර කිලෝමීටර් 20ක් වගේ. ඉතින් එහාවද තව ඇල්ලකුත් තියෙනවා. අපි යත් අත්තල් තොට ඇල්ල ගාවට. හරි අපි දැන් අත්තල් තොට යල්ලගාවට ඇවිල්ලානේ වාහනේ යන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා වාහනේ අතර නතර කරලා දැන් යල්ලගාවට එනවා අපි යල්ලගාවට ගිහින් බලමු එහෙනම්